අපේ ජීවිතවල එක එක කාලවලදී ලොකු අදිෂ්ඨානයනවා අලුතෙන් දෙයක් කරන්න ඕනි කියලා. ජීවිතය අලුත් කරගන්න, ජීවිතය අලුත් විදිහකට බලන්න, ජීවිතයට අලුත් ප්‍රවේශයක් ගන්න. මේක සඳහා අපිට අත්‍යවශ්‍ය වෙන දෙයක් තමයි පරණ වැරදි පුරුදු තිබුණා නම් මේ වැරදි පුරුදු වලින් මිදිලා ඒ වැරදි පුරුද්ද වෙනුවට අලුත් පුරුද්දක් හදාගන්න එක. සරල උදාහරණයක් කියමුකෝ. අපි කියමු මත්පැන් පානේ. දැන් මත්පැන් පානේ කරනවා ඔබට මේකෙන් මිදෙන්න විදියක් නැහැ, මිදෙන්න අපහසුයි. ඔබ හිතනවා මම මේක කරන්නේ නැහැ කියලා. හැබැයි ඔබේ සිත ඔබ පොළඹවනවා අර දේම නැවත කරන්න කියලා. එහෙමනම් මේ පෙළඹවීම එන්නේ කොතනින්ද? පෙළඹවීම එන්නේ මොන වගේ දෙයක් නිසාද? දැන් අපි හුඟක් වෙලාට ජීවිතේ දැකලා තියෙනවා මං ආයේ නම් දුම්වැටියක් දල්වන්නේම නැහැ, මම මේක පාවිච්චි කරන්නේ නැහැ කියලා අපි දැඩි විදියට අදිෂ්ඨාන කරනවා. සමහරලාට දිවුරනවා, සමහරලාට පොරොන්දු දෙනවා. මේ පොරොන්දු දෙන්නේ හුඟක් ආදරේ නාමයෙන්, එහෙම නැත්නම් හුඟක් කැපකිරීමකින්, ලොකු අදිෂ්ඨානයකින්, ලොකු ඕනකමකින්. සමහර පුද්ගලයෝ කියනවා මට ලොකු අදිෂ්ඨානයක් තියෙනවා, දැන් බලන්න මගේ ව්‍යාපාර හුඟක් සාර්ථක වුණා, මම මෙන්න මෙහෙම තමයි විභාගයට සූදානම් වුණේ, මම මේක කරා. හැබැයි මෙතෙන්ට ආවම මේ පුරුද්දෙන් මිදෙන්න ගියාම විතරක් මන් දුරෝලයි කියලා. මේකට බලපාන රහසක් තියෙනවා. ඒ තමයි ආකර්ෂණ නීතිය. ආකර්ෂණ නීතිය අපිට දේවල් ළඟා කරගන්න විතරක් නෙමෙයි, ඇත්තටම වැරදි පුරුදු වලින් මිදෙන්න, ජීවිතේ අලුත් කරගන්න, ජීවිතයට අලුත් ප්‍රවේශයක් ලබා ගන්න අතිශයින්ම වැදගත් වෙන මූලධර්මයක්. දැන් ආකර්ෂණ නීතියේදී අපිට උගන්වන දේ මොකද්ද? අපි ඉගෙන ගන්න දේ මොකද්ද? අපි ප්‍රැක්ටිස් කරන දේ මොකද්ද? අපි යම් කිසි දෙයක් ගැන සිතනවා නම්, අපි මොකක් හරි දෙයක් ගැන හිතනවා නම්, අපි ඒ දේට අදාළ ශක්තියක් උත්පාදනය කරනවා. ශක්තියක් අපි නිෂ්පාදනය කරනවා. මේ ශක්තිය නිෂ්පාදනය කිරීම නිසා ඒකට සමාන සංඛ්‍යාත, දැන් අපි නිරන්තරයෙන්ම හිතමින් ඉන්න දේට අදාළ සංඛ්‍යාතයට අදාළ දේ කුමක් වුවත් එය අපි කරා වැඩි වැඩියෙන් ආකර්ෂණය වෙනවා. අපිට ඒක අත්විඳින්න හම් වෙනවා. එහෙම නැත්නම් අපිට භෞතික වේදේ ලැබෙනවා. එහෙම නැත්නම් අපිට ඒ හා සම්බන්ධ කතා කරන පුද්ගලයෝ හම් වෙනවා. දැන් අපි මත්පැන් වලින් මිදෙනවා. මම මෙතනින් එහාට මම මත්පැන් පාවිච්චි කරන්නේ නැහැ කියන සංකල්පයේ, එහෙම නැත්නම් ඒ අදිෂ්ඨානයේ, ඒ සිතුවිල්ල ඔබ කියනවා. සමහරු උඟක් මේක වැරද්දක් කරගන්නවා. 369 ක්‍රමයේ 369 කියන ක්‍රමයේ පාවිච්චි කරද්දි, එහෙම නැත්නම් 33 55 5 777 මේ වගේ ක්‍රම වලින් දේවල් දිනා ගන්න යනකොට මේ වැරදි ප්‍රකාශයයි ඒගොල්ලෝ ලියන්නේ. ඒ හින්දා තමයි ඔබගේ මේ අදිෂ්ඨානය, ඔබගේ මේ සිතුවිල්ල වැරදි විදියට වෙලා ඔබට වැරදි ප්‍රතිඵලයක් ලැබෙන්නේ. ඒ කියන්නේ දුම්වැටි නවත්තන්න හිතන්න දුම්වැටි වලින් නවතිනවා විතරක් නෙවෙයි, සමහර වෙලාවල් වලදී වෙනදාට වඩා වැඩිපුර ඒක පාවිච්චි වෙලා තියෙනවා. දැන් ඔබ සමහරවිට කියනවා මේ ප්‍රශ්නේ ඔබට තියෙනවද කියලා බලන්න. ඔබට මත්පැන් වලින් මිදෙන්න ඕනේ, එහෙම නැත්නම් ඔබට ෆෝන් එකේ ගේම් එකකින් මිදෙන්න ඕනේ, එහෙම නැත්නම් අනවශ්‍ය කෙනෙක් එක්ක කතා බහෙන් ඔබට මිදෙන්න ඕනේ. එතකොට ඔබ මෙහෙම හිතනකොට මේ අනිත් අය ඇවිල්ලා ඒ දේ ගැන ඔබත් එක්ක කතා කරනවා. වෙනද කතා කරපු නැති කට්ටියත් ඔබත් එක්ක ඇවිල්ලා කතා කරනවා. දැන් ඔබට පෙළඹවීමක් ඇති වෙනවා, ඔබට ඕනකමක් ඇති වෙනවා දැන් මේගොල්ලොත් එක්ක කතා කරන්න. දැන් සමහර වෙලාවල් වලදී මට හම්බෙලා තියෙන, මට මේ කතාව කියලා තියෙන, අපි එකතු වුණේත් ඇත්තටම මේ මත්පැන් නැතුව ඉමු කියලා. නමුත් ඒකෙන් අන්තිමේදී උනේ මත්පැන් බීම වැඩි වෙලා කියලා. මේකෙට මොකද්ද මේ බලපාන ආකර්ෂණ නීතිය තියෙන්නේ? අපි නිරන්තරයෙන්ම සිතුවිලි යොමු වෙන්නේ යම් කිසි කරුණකටද, ඒ කරුණට අදාළ සංඛ්‍යාතයක් අපි නිෂ්පාදනය කරනවා. ඒ කරුණට අදාළ සංඛ්‍යාතයයි අපි නිමවන්නේ. ඒ කරුණ ගැන කතා කරනකොට ඒ කරුණ හා සම්බන්ධ ශක්තිය අපි නිෂ්පාදනය කරනවා. දැන් අපි තුල තියෙන ශක්තිය අපි යොදවනවා මේ අපිට අනවශ්‍ය දේ ගැන. එතනින් මොකද වෙන්නේ? ඒ දේ ශක්තිය මේ ආකර්ෂණ නීතියේ නීතියට අනුව අපිට වැඩි වැඩියෙන් ඒ හා සම්බන්ධ අවස්ථා, ඒ එක ලබා ගන්න පුළුවන් හැකියාව, ශක්තිය වැඩි කරලා දෙනවා. එහෙමනම් කළ යුත්තේ කුමක්ද? ඒක තමයි අලුත් පුරුද්දක් හදාගන්න. මත්පැන් පානය කරන්න ඔබ සිතනවා නම් ඒ වෙලේ හිතන්න පළතුරු යුෂ බීමක් ඔන්න. එහෙම නැත්නම් ඔබට පුළුවන්
දැන් මේ වගේ වසංගත කාලෙක මගේ ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්න මම මොනවද කරන්න ඕනි? දැන් ඔබට එහෙමත් නැත්නම් අලුත් විදියක් තමයි ඔබට පුළුවන් සමහරට සමාජ මාධ්‍ය භාවිතා කරන්න මේ මත්පැන් වලට හම්බෙච්ච පිරිසත් එක්ක මත්පැන් ගැන කතා කරමින් අපි මත්පැන් බොන්න යන්නේ සමහරට වෙන සමාජශීලී හේතු නිසා. ඉතින් ඒකට ඔබට පුළුවන් වෙනම ප්ලැට්ෆෝම් එකක්, ඒ කියන්නේ වෙනම මධ්‍යස්ථානයක්, වෙනම තැනක්, වෙනම ස්ථානයක් හදාගන්න. ඔබ යම් කිසි අලුත් කරුණක් ගැන සිතුවිලි යොමු කරනකොට, ඒ දේ ඔබට හුඟක් ඕන වෙනකොට අපිට පුළුවන්කමක් හම්බ වෙනවා අර සිතුවිල්ල එන විට ඒ සිතුවිල්ල නිෂේධනය කරමින් ඊට වඩා ආසහිතන දෙයකට අපේ සිත යොමු කරන්න. මේකට අපිට තියෙන ප්‍රබලම ශක්තිය තමයි ඩොපමින් කියන බෙහෙත. ඩොපමින් ඔබ ෆාමසියෙන් ගන්න ඕනේ නැහැ, ඩොක්ටර් කෙනෙකුට කියලා ප්‍රෙස්ක්‍රයිබ් කරගන්න ඕනේ නැහැ. ඩොපමින් හැදෙන්නේ ඔබ කරන අලුත් දෙයට හුඟක් ආදරය දුන්නෙන් පස්සේ. ඒකට හුඟක් ආදරය දෙන්න. ආදරය දෙන්න දෙන්න ඒකට අදාළ ඩොපමින් හුඟක් හැදෙනවා, ඩොපමින් හුඟක් වැඩි වෙනවා. ඔබට ඒ අලුත් දේ කිරීමේ ආසාව ඇති වෙනවා. එහෙමනම් මෙන්න මේ මොහොතේ තවත් වතාවක් චුට්ටක් හිතන්න. ඕනම කෙනෙකුට තමන්ගේ ජීවිතයේ අලුත් පුරුද්දක් හදාගන්න පුළුවන්. ඇබ්බැහි වෙලා තියෙන පරණ පුරුද්ද ගැන හිතන එක නවත්තන්න මොකද්ද කරන්නේ? ඒ වෙනුවට අලුත් දෙයකට අවධානය දෙන්න. රබර් බෑන්ඩ් එකක් අතට දාගන්න, රබර් බෑන්ඩ් එක ඇදලා අතාරින්න අර පරණ සිතුවිල්ල එන විට. ඒ වෙනුවට අලුත් සිතුවිල්ල ගන්න. ඔබ අලුත් සිතුවිල්ලට හුඟක් ආදරය වෙන විට, අලුත් සිතුවිල්ල ගැන වැඩිපුර හිතන විට ඔබට අලුත් ජීවිතය ලැබෙනවාමයි. ඔබ ඉපදුනේ දිනන්න ඒක කරන්න. අද හොඳම දවසයි.